අවසරයි මහරහතන් වහන්ස. ඔබ වහන්සේ කලින් පැහැදිලි කරා මහා කච්චායන මහරහතන් වහන්සේ අභිධර්මයේ වැනි ගැඹුරු ධර්මයන් පැහැදිලි කිරීමට තරම් ඒ ඥාන ශක්තියක් තිබුණා කියලා. ස්වාමීනි, මේ අභිධර්මයේ කියන කොටස ඔබ වහන්සේගේ අර ග්‍රන්ථයක දක්වනවා, අභිධර්මයේ කියන කොටස පසු කාලීනව ඉන්දියාවේ අසංඝාචාර්ය බුද්ධ දේශනාවේ පළවෙනි ලංගායනාවේදී අභිධර්ම කතාවක් මුකුත්ම කරේ නැහැ. දෙවෙනි සංගායනාවෙත් අභිධර්ම කතාවක් කරේ නැහැ. දෙවෙනි සංගායනාවේදී ගලේ ප්‍රකරණය කළා. ප්‍රකරණ පොත් තුනක් හැටියට, මොනවද ප්‍රකරණ පොත් තුන? විවංග ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය, පටිසම්භිදා මග්ග ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය. ප්‍රකරණ පොත් හැටියටයි ඉදිරිපත් කළේ. ඊට පස්සේ විනය පොත් හැටියට චූලවග්ග මහාපවග්ග විනය පිටකය හැටියට තිබ්බා, සූත්‍ර පිටකය තිබ්බා. නමුත් මේ ප්‍රකරණ පොත් තුනේ තමා ඔය කියන ගැඹුරු ධර්මය, ඔය කියන ගැඹුරු ධර්මය කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඔය සූත්‍ර ධර්ම ටිකේම තියෙන ධර්මය. අර උපමා කතා නංගං තැන් උපමා උදාහරණ මේ ඔක්කොම අයින් කළා. ගැඹුරු ධර්මයේ විතරක් දැන් විභංග ප්‍රකරණයේ, පဋාණ ප්‍රකරණයේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ තියෙන්නේ ඒ ගැඹුරු ධර්මය. මේ ගැඹුරු ධර්මය ඊට පස්සේ ඉන්දියාවේදී මේ ඔය අසංඝාචාර්යතුමා මහායාන පඬිවරේ අභිධම්ම සමුච්චයේ තව අභිධර්ම පොත පොත් කීපයක් සංස්කෘත භාෂාවෙන් ඉන්දියාවේදී ලිව්වා. මේ ප්‍රකරණ පොත් උපකාර කරන මේ ප්‍රකරණ පොත් තමයි අභිධර්ම සමුච්චයේ ලේඛනගත කළේ. ඒවා උගන්වන්න හොඳයි, ඉගෙන ගන්න හොඳයි. හැබැයි නිවන් දකින්න විපස්සනා භාවනාවට ඒව ගැලපෙන්නේ නැහැ. මේ අභිධර්ම සමුච්චය කියන පොත ඊගාවට අර මහායානිකයෝ ලංකාවට ගෙනල්ලා අභිධර්ම ආර්ථ සංග්‍රහය කියලා සිංහලට පරිවර්තනය කළා. එහෙමයි. ඔහමයි වුණේ. එහෙනම් ස්වාමීනි, ඊළඟ ප්‍රශ්නේ තමයි ස්වාමීනි, ඔබ වහන්සේ මේ පසු දිනක දේශනාවක සඳහන් කළාමට මතකයි, මේ කලියුගයේ නැත්නම් කෙලෙස් යුගයේ අවසන් කාලය තමයි මේක වෙන්නේ. තව ස්වල්ප කාලකින් කෙලෙස් යුගයේ අවසන් වෙන කතා. ඒ පිළිබඳව කෙලෙස් යුගයේ කවදක්වත් අවසන් වෙන්නේ නැහැ මිනිස්සු වෙනකම්. නමුත් මේ කල්ප විනාශය වෙලා පිරිසිදු වෙනවා. කල්ප විනාශය අවසන් වෙන්නේ පිරිසිදු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඔබ වහන්සේ නිරෝගී සුව